आयबोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख सियत सावस हाय प्रधान प्रवृत्ति विकास मे मम खविंदु विजय वर्धन प्रथमेन सिरस्थल හෙද වර්ජනය දෙවන දිනටත් බස්නාහිර පළාතේ ගිලන් රථ රියදුරන් ලෙඩ වෙයි රට පුරා පාසල් 3000ක් මේ මාස ඇතුළත විවෘත කිරීමට සැලසුමක් අධ්‍යාපන ඇමති ජීඑල් කියයි වයස අවුරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට ජූලි 31ට පෙර කොවිඩ් මර්ධන එන්නත ජනපති සෞඛ්‍යංශ වෙත දැනුම් දෙයි ඩෙල්ටා ප්‍රභේදය ස්ථිරවම ලංකාවේ තියෙනවා තියෙන්නේ කොහෙද කවුද ආසාදිතයා කියා සොයන එක ප්‍රායෝගික නැහැ එකතු වෙලා පැතිරීම වළක්වමු සෞඛ්‍යංශ ජනතාවගෙන් ඉල්ලයි පළාත් සංචරණ සීමා පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් පොලිස්පතිට උපදෙස් සංචරණ සීමා උල්ලංඝනය කරමින් කොළඹ සිට මඩකලපුව දක්වා දහවනේ ඌ බස් රථ තුනක් යුද හමුදාව වටලයි ගමන්ගත් මගින් තිදෙනෙකුටත් කොරෝනා පොහොර ඉල්ලා ගොවීන් අදත් උද්ඝෝෂණේ රට පුරා කාබනික පොහොර නිෂ්පාදනය සැලකිය යුතු ලෙස ඉහළට බැසිල් පාර්ලිමේන්තුවට පැමිණීමේ සූදානම ගැන පක්ෂ විපක්ෂ දේශපාලන මත ආණ්ඩු ඇතුළෙන්ම කුණාටු දේශපාලනය හමාගෙන එනවා පාටලි කියයි දිවි දෙවැනි කොට ඔන්ලයින් අධ්‍යාපනය සොයා යන සමනලවත්තේ දරුවන් ප්‍රථමයෙන් දේශීය පුවත් इल्लीम की प्याक मोल करगाने में हेद वूर्तिय समिति आरंभ कल वेडवर जुनिय अद देवन दिनटात क्रियात्मकाई मेहेतुएन रोहाल वलट प्रतिकार लबागेनिम संदहा पैमिनी रोगीन आदात दैडी पीडावट पात्पुना मेयातर बसनाहिर पलाते प्रवाहन सह गिलंब्रत रेदुरु संग मेद पैविसी हतरक लेड निवाडु वार्ता किरी में वूर्तिय क्रियामार्ग्याक अदुदैसन सीट आरंभ करती पुना इल्लीम किहिप्याक मुल्कर गनिमीन हेद संगमेतलु सौख्य वृत्ति समिति किहिप्याक ईये दिनेदी वेडवर्जनयक आरंभ कला सिय इल्लीम संदहा बलधारिन्गेन निसि विसंदुमक नोलबीम हेतुवेन मेम वेडवर्जनय देवन दिनटात अद दिन क्रियात्मक किरीमट हेद संगम तीरणय कर तिबेनवा हेद निलधारिन संदहा वसर पहिन पहट श्रेणीगत उसस्वीम लबादीम दिन हयक सेवा सतिय वेनुवट व्रजय अनिकुत सेवकीन्ट मेन दिन पहक सेवा सतियक लबादीम सह कोविड वसंगते हमुवे हेद निलधारिन मुहुन पायती गटलु संदहा कडिनमेन विसंदुम ලබාදීම ඇතුළු තවත් ගැටලු කිහිපයක් මුල් කරගෙන විනුයි මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කර ඇත්තේ මේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල් වල වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබූ ආකාරයයි බැරි මිනිස්සු රැතිය දෙනවනේ මහත්තයා හරි අමාරුයිනේ टीवी එකක් නැති හින්දා අපි දන්නේ නැහැ මේවා අද තමයි දිනේ තියෙන්නේ ඒගොල්ලෝ කියන ස්ට්‍රයික්ලු රු මම හුවා සනීපද කියලා සැපද කියලා දැන් සැපත්තිවරයි සනීපත්තිවර මේ අහිංසක පිටාල් තියෙන අහිංසක මිනිස්සු මොනවද කරගන්න බැරි ඒකට වඩා විකලාංග අපි කියන්නේ හිතන්න ඕනේ තාන්දර හතරමාර මෙතෙන් එනකොට එයා පිළිඳන් බඩගින්න ඉතින් ඉන්නවා මේ ඩොට් කෙනෙක් නෑ ඉතින් මේ කීලත් නෑ කවුරුත් මේක පැත්තක් හිරි වෙටලා ඒකට වේස් ජට් කියලා ආවේ ඉතින් කියන්නේ තුකසේ ඉතින් කාලෙක විදිහ තමයි තියල මෙම වර්ජනයේ හේතුවෙන් බාහිර රෝගී ප්‍රතිකාර සේවා ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන්ට මෙන්ම නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ටද දැඩි අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදු වුණා. මේක හෙට උදේ 4 තමයි අවසන් කරන්න නියමිත. ඒ වගේම ලංකාවේ තියෙන රෝහල් 1100ක මේ ක්‍රියාමාර්ගය ඉතා සාර්ථක වුණා. මහජන සෞඛ්‍ය සේවාවේ සාර්ථක වුණා. එද අධ්‍යාපන අංශයේ ඉදිවිදුවල් 17ක කිසිම නිලධාරියෙක් සේවයට වාර්තා කරේ නැහැ. 38000ක් මේ ක්‍රියාමාර්ගයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒත් එකම ආණ්ඩුව පැත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පැත්තෙන් ධනාත්මක ප්‍රතිචාරයක් අපට තාම පේන්නේ නැහැ. විවිධ කාරණාවලට අත්සන් තිබ්බා අරක කරා මේක කරා කියලා කිව්වට මේ හැම එකටම බාලගිරි දෝෂය වගේ කිසිම ඉල්ලීමක් ධනාත්මක
අපිට ලබා දෙන්න තවමත් කටයුතු කරලා නැහැ. ආණ්ඩුව පැත්තෙන් ප්‍රතිචාරයක් නැත්නම් හෙද සේවාව පැත්තෙන් අපිට ඒකට එරෙහිව ප්‍රතිචාර දක්වන්න වෙනවා. කොහොම වුණත් අපි රටේ ජනතාව ගැන හිතලා අත්‍යවශ්‍ය අධි සේවාවන් අද දවසෙත් පවත්වාගෙන යනවා. COVID-19 රෝහලවල අපි ස්වේච්ඡාවෙන් සියලුම හෙදිනදාරින් සේවය යෙදෙනවා. ඒක නිසා අපි ජනතාවට සිද්ධ වෙන හානිය අවම කරලා තියෙන්නේ. හෙද සංගම් විසින් සිදු කරන වැඩ වර්ජනය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළකලේ මෙවන් අදහසක්. අපි ඊයේ දවසේ දැක්කා මේ හෙද නායකයින් ස්ථාන කීපයක හදිසි අනතුරු සේවාවන් පවා පවත්වාගෙන යන්න බැරි වෙන ආකාරයට සමහර කබඩ් ලොක් කරලා ඒ හදිසි අනතුරු සේවාවන් පවත්වාගෙන යන්න එපා කියලා උපදෙස් දුන්නු වෘත්ති සමිති නායකින් කවුද? එතකොට එහෙම වෘත්ති සමිති ක්‍රියාමාර්ග ගන්න සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල රජයේ වෛද්‍ය නායක සංගමය මොන මොහොතකවත් සූදානම් වෙලා නැහැ. අපි දන්න බහුතරයක් වූ හෙදියන් මේ වෘත්ති සංගම් ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙන්න කැමැත්තේ නෙමෙයි. උන්ට විකල්පයක් නැති වෙලා තියෙනවා. ඒ නිසා ඒ හෙදියන්ට තියෙන ගෞරවය නැති කරන්න හෙදිය දිහා වෛරයෙන් බලන තත්ත්වයට පත් කරන මේ හෙද සංගම් නායකයෝ කටයුතු කරනවා. සෞඛ්‍ය සේවයට අවිලා තියෙන දේශපාලනය කරන්න නම් එතන විශාල වැරද්දක් තියෙනවා. තමුන්ට පාර්ලිමේන්තුවට යන්න උවමනාවකට හෝ නැත්නම් තමුන්ගේ දේශපාලන ගමන විවෘත කර ගැනීමට හෝ සෞඛ්‍ය සේවය දා ගන්න බෑනේ. ඒ නිසා අපි මූලිකත්වයේ ඒ අවස්ථාවන් වලදී මූලිකත්වයේ ලබා දී යුත්තේ මොකද්ද කියන එක වගවීමෙන් සහ වගකීමෙන් කියන කාරණා දෙකෙන් මිටු කර යුතුයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම හෙද වර්ජනයට එල්ල කරන චෝදනා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. රජයේ වෛද්‍ය සංගම කියන මේ කඩකපල් කරන කියාව. ඒගොල්ලෝ කරපු ඒවා ඒවා වෘත්ති සමිති ක්‍රියාමාර්ග. අනිත් මිනිත්තු කරාම කඩකප්පල් ක්‍රියාමාර්ග. පෞගේ අවුරුදු 5 ඔච්චර හොඳ සෞඛ්‍ය සේවයක් ගොඩනගවලා තියෙද්දි කර සම්පූර්ණයෙන්ම කඩකප්පල් කිරීමක් නේ ඔය වෛද්‍ය සංගමය කරේ. දැන් අද ඒ සෞඛ්‍ය සේවයේ මේ අන්තිම බිඳුවටම වැටිලා තියෙද්දි දැන් ඉන්නවා එක එක්කෙනා පිටිපස්සේ ඇමතිවරුයි ජනාධිපතිවරුයි පිටිපස්සේ ඇවිද ඔය සභාපති ඇතුළු කට්ටිය රස්තියදි වෙවි ඉන්නවා. මේ අතර සිය ගැටළු සඳහා විසඳුම් ලබා දීමට බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීම හේතුවෙන් එළඹෙන 8 වෙනිදා සිට වෘත්ති ක්‍රියාමාර්ග ගේකට එලිඹීමට සූදානම් වන බව පරිපූර්ණක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෙබිඩි සැලකිල්ල අපේ සාකච්ඡා කිරීමට විවර කරලා තිබ්බ කාලය හමාරයි කියන දැනුම් දීම අපිට කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි අද උදේ රැස් වෙච්ච පරිපූර්ණක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ විධායක සභාව තීරණයක් ගත්තා. ලබන 8 වෙනිදා ඉඳන් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන්න. මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඍජු වෘත්තීය ක්‍රියාමාර්ගයක්. මේ ක්‍රියාමාර්ගය ඇතුලේ අපි වර්ධන ක්‍රියාමාර්ගයක් අටවෙනිද ආරම්භ කරන්නේ. ඒ වර්ධන ක්‍රියාමාර්ගයේ ඇතුලේ අපි අපේ ඖෂධ වේදි සේවාව, වෛද්‍ය රසායනාගාර සේවාවන්, ඒ වගේම විකිරණ තාක්ෂණ වේදි සේවාවන් සහ අනිකුත් චිකිත්සක සේවාවන් අත්හිට වෙනවා. මේ අතර බස්නාහිර පළාතේ ප්‍රවාහන සහ ගිලන් රතු රියදුරු සංගමය පැය 24ක ලෙඩ නිවාඩු වර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. කනගාටුයි කියන්නේ මේ වන විට කිසිදු වගකිය යුතු නිලධාරියෙක් සෞඛ්‍ය බලධාරියෙක් අපිට කිසිම ආකාරයක සාකච්ඡාවක් ලැබලා දුන්නේ නැහැ. ඒ වෙනුවට විවිධ බලපෑම් කරමින් විවිධ උපක්‍රම කරමින් අපි ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ගය ඒ කඩාකප්පල් කරන්න ක්‍රියා කරමින් සිටිනවා. මේ රෝගීන් අපහසුතාවයට පත් කරන්නවත් සෞඛ්‍ය බලධාරීන් අපහසුතාවයට පත් කරනවත් නෙමෙයි. අපි ඉල්ලන්නේ එක රටක් තුළ එක නීතියක් ක්‍රියාත්මක වෙනවා නම් රේකී අමාත්‍යාංශය ලබා දීලා තිබෙනේ අතිකාල සීමා විවාද කරන චක්කලයකනේ බස්නාහිර පළාත් සභාවට අනුමත කළ දෙන්නේ. මේ වර්ජනය දිගටම ක්‍රියාත්මක කරනවා. මේට සාධනීය ප්‍රතිචාරයක් නොදුන්නොත් ඉදිරි දිනකදී දැනුම් දීමකින් තොරව සමස්ත ලංකාවේ පළාත් සභා 8ම සෞඛ්‍ය රියදුරු එකතු කරගෙන ඒ විතරක් නෙමෙයි සෞඛ්‍ය සමිති එකමුතුව එකතු කරගෙන අපි මේ අරගලයේ බස්නාහිර බලාතර වගේම සමස්ත පළාත් සභාවලම ජයග්‍රහණ කරන තෙක් මේ ජයග්‍රහණය අපි ඉවත් වෙන්නේ පවතින කොවිඩ් වසංගතය හමුවේ වසා දමා ඇති පාසල් 3000ක් පමණ විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඔහු ඒ බව ප්‍රකාශ කළේ අද අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී. මේ රටේ පාසල් දිගින් දිගටම වසා දමලා තියන්න පුළුවන් කමක් නැහැ. පියවරෙන් පියවර ප්‍රායෝගික ලෙස සැලැස්මක් හැදිය යුතුයි කියලා පාසල් විවෘත කිරීම සඳහා. පාසල් 1439 එක ළමයි ඉන්නේ පාසලකට 50කට අඩු වෙන. ළමයි 51යි 100යි අතර ඉන්න පාසල් තියෙනවා 1523. පාසලකට ළමයි 100කට අඩු වෙන ඉන්න පාසල් අපේ රටේ තිබෙනවා 2962. සම්පූර්ණ පාසල් සංඛ්‍යාව 10165ක් පමණ. ඒකෙන් 3000කට ආසන්න පාසල් සංඛ්‍යාවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නේ 100ක්. එම නිසා මේ පාසල් ප්‍රථම පියවරක් හැටියට විවෘත කිරීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙල කාලෝචිතයි කියන තීරණයට අපි එළඹුණා. ඊයේ අතිගරු ජනාධිපති සමග
පැවතු සාකච්ඡාවේදී සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියට යටත්ව මේ මාසයේ ජූලි මාසය තුළ ඒ පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ උත්සාහ දරනවා. හැබැයි එසේ කිරීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් තමයි ගුරුවරුන්ට එන්නත් ලබා දීම. අපේ රටේ සිටිනවා ගුරුවරුන් 240,000. ඊයේ අතගරු ජනතුමා අනුමත කළා. ගුරුවරුන්ට එන සතියේම මේ එන්නත් ලබා දෙන්නේ කියලා. ඒතර මේ වැඩපිළිවෙල අවසන් කිරීම තුලින් ඒ ගුරුවරුන්ට ධෛර්යයක් ලැබෙනවා මේ වැඩ කරගෙන යන්න. ඒ වගේම දෙමෝපියන්ට ශක්තියක් ලැබෙනවා හිතේ බයක් නැතිව Tamanගේ දරුවන් ඒ පාසල් වලට එවීමට. වයස වෘදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනා හට ජූලි 31 වනදාට පෙර කොවිඩ් මර්ධනයෙන් නැත ලබා දී අවසන් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍යාංශ වෙත දැනුම් දී තිබෙනවා. ඒ කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමග අද ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී වයස අවුරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලුම දෙනාට ජූලි 31 වන දිනට පෙර කොවිඩ් එන්නත ලබා දී අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍යාංශ වෙත දැනුම් දී තිබෙනවා. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ මෙම වයස් කාණ්ඩයේ 60%කටත් ගම්පහ දිස්ත්‍රික්කයේ 47%කට සහ කළුතර දිස්ත්‍රික්කයේ 34%කට පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා. ඇනවුම් සම්පූර්ණ කර ඇති එන්නත් ලැබීමත් සමග විධිමත් සැලැස්මක් යටතේ සැප්තැම්බර් මාසට පෙර දිවයිනේ සියලු ප්‍රදේශවල ඉහළ ප්‍රතිශතයකට එන්නත් ලබා දීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා අවධාරණය කළා. එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවකදී ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී තිබෙනවා. දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය ඇස්ට්‍රාසෙනිකා එන්නත් ප්‍රමාණය ඉක්මනින් ලැබෙනු ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී විශ්වාසය පළ කළ අතර ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගෙන ඇති සියලු දෙනාට එහි දෙවන මාත්‍රාව විධිමත් ආකාරයෙන් ලබා දීමට සැලසුම් කරන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. නව කොවිඩ් ආසාදිතින් 1102 දෙනෙකු අදපස්වරුව වන විට තහවුරු වූ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් එක්සත් අරාබියේ රාජ්‍ය සිය වැසියන්ට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13ක සංචාරය කිරීම తాවකාලිකව තහනම් කර තිබෙනවා. මේ අතර කොවිඩ් අවදානම හේතුවෙන් තවත් දිස්ත්‍රික්ක 4ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද පෙරවරු 6 සිට හොදකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කළා. අද උදැසන 6 සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හොදකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව රත්නපුර, ගම්පහ, කොළඹ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් එලෙස හොදකලා කර තිබුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියල්ල පොලිස් බල ප්‍රදේශයේ මාටුආගල වත්තේහි උඩ කොටස, ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ හැඳල උතුර ග්‍රාම නිලධාරී වසමේ ඕලන්ද ග්‍රාමය, හැඳල උතුර ග්‍රාම නිලධාරී වසමේ රබර් වත්ත ග්‍රාමය, කොළඹ දිස්ත්‍රික්කයේ නුගේ පොලිස් බල ප්‍රදේශයේ ඔබේසේකරපුර 514 සී ප්‍රදේශයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ භගවන්තලාව පොලිස් බල ප්‍රදේශයේ කොටියගලවත්ත 15 කොටස මෙලෙස හුදකලා කළ ප්‍රදේශ අතරට අයත්. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් අද උදැසන සිට හුදකලා භාවයෙන් ඉවත් කිරීමටත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා. මේ අතර කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මාදේයව ග්‍රාම නිලධාරී වසමින් COVID-19 ආසාදිතයින් 19 දෙනෙකු තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් මාදේයව ග්‍රාම නිලධාරී වසම අද දහවල් සිට හුදකලා කර ඇති බවයි වාර්තා වුණේ. සමහර ක්‍රියාත්මක කරන පරිදි මෙපත්පත්න් නැවත ගැනීම වෙන තුරු මාදේයව ග්‍රාමයේ හුදකලා තත්ත්වයට පත් කරනු ලබන බව දන්වා සිටිමු. චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද අලුයම 4:30ට පමණ කඩුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන විත් තිබෙනවා. ඒ චීනයේ බෙයිජින් නුවර සිටයි. අදාළ එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත ලොරි රථමගින් ප්‍රවාහනය කර තිබෙනවා. කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් එක්සත් අරාබි එමිර රාජ්‍ය විසින් සිය වැසියන්ට ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් 13ක සංචාරය කිරීම తాවකාලිකව තහනම් කර තිබෙනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, දකුණු අප්‍රිකාව, වියට
වියට්නාමය ඇතුළු රටවල් 13ක් සඳහා ලබන 21 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි එම තහනම පනවා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙත්ම ශ්‍රී ලංකාව ඇතුළු අදාළ රටවල සිට එක්සත් අරාබි එමිරාජ්‍ය වෙත පැමිණෙන ගුවන් ගමන්ද ලබන 21 වන දින දක්වා අත්හිටුවීමට ඔවුන් පියවරගෙන තිබෙනවා. පසුගිය 30 වනදා සිට වූ තවත් කොවිඩ් මරණ 43ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් ඊයේ පසුරුවේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3120ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින වාර්තා වූ කොවිඩ් මරණ 43 අතර 16 දිනක කාන්තාවන් වන අතර 27 දිනක පිරිමි පුද්ගලයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දිනේ මෙරටින් COVID-19 නව ආසාදිතයින් 1883 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් පුත්කලින් 1815 දෙනෙකු දේශීය වශයෙන් හඳුනාගෙන තිබූ අතර පුත්කලින් 68 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුත්කලින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 342ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 220ක්, කළුතරින් 247ක් කුරුණෑගලින් 67ක් පුත්තලමෙන් 13ක් කෑගල්ල දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 79ක් රත්නපුරෙන් 81ක් ගාල්ලෙන් 85ක් මාතරෙන් 77ක් හම්බන්තොටින් 8ක් නුවරඑළියෙන් ආසාදිතයින් 104ක් මහනුවරෙන් 43ක් මාතලෙන් 54ක් බදුල්ල දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 42ක් මොනරාගලින් 4ක් අම්පාරෙන් 45ක් මඩකලපුයෙන් ආසාදිතයින් 117ක් ත්‍රිකුණාමලයෙන් 15ක් අනුරාධපුරෙන් 42ක් පොළොන්නරුවෙන් 73ක් මන්නාරමෙන් 29ක් වවුනියාවෙන් 16ක් මුලතෙව් දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 8ක් කිලිනොච්චි හයක් සහ යාපනය දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 8 දෙනෙකු තහවුරු වී තිබුණා. භගවන්තලාව නගරයේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවක සේවය කරන සේවකයින් 3 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බවට ඊයේ දින තහවුරු වීම හේතුවෙන් එම බැංකු ශාඛාවේ සෙසු කාර්ය මණ්ඩලය ස්වයන් නිරෝධහනට යොමු කර බැංකු ශාඛා දෙක తాවකාලිකව වසා දැමීමට පියවර ගත් බව භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. කොවිඩ් අවදානමක් ඇති අනුරාධපුර නොච්චියගම පහළ මරගහවැව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයින්ව එම කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය විසින් සේවයට කැඳවීමට විරෝධය පළ කරමින් එම ගම්මානයේ ජනතාව අද එම කර්මාන්ත ශාලාව ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. නිහඬ ඉල්ලීමක් මේ කරන්නේ අපේ ජීවිත ගැට අපේ දරුවෝ ගැට ඉස්සලා. ඊයම් පළවෙනි වතාව තමයි අපේ ගමෙන් මේ පොසිටිව් කොවිඩ් මරණේ කාර්තාව. ඔකලා පිළිගන්න ඕන අපි මෙතෙක් ගාමන්ට් එකට කිසිම බලපෑමක් කරලා නැහැ. මේ නිහඬ ඉල්ලීමක් කරන්නේ මෙතර පළත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් කොළඹ සිට මඩකලපුව දක්වා දහවණය කළ බස් රථ තුනක් පුත්කලින් 49 දෙනෙකු සමග මඩකලපුව තුන්පලන් චෝලේ ප්‍රදේශයේදී යුද හමුදා බහරයට ගෙන තිබෙනවා. අද අලුයම 3:30ට පමණ මෙම වැටලීම සිදු කර ඇති අතර පසුව එම බස් රථ සහ මගීන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කරදියනාරු පොලිසියට බහර දී තිබුණා. මෙලෙස අතරංගුටගත් පුත්කලින් සඳහා ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර ඇති අතර ඉන් අනාවරණය වී ඇත්තේ එම බස් රථවල ගමන් කළ පුත්කලින් 3 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බවයි. සමග ජනබලවේගයේ විසින් ක්‍රියාත්මක විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන සහ ඊට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දියත් කරනු ලබන ජන සුවය ව්‍යාප්තියෙන් සිදු කරන ලද සමාජ සත්කාර වැඩසටහනේ 19 වන පියවර ලෙස රුපියල් 23,65,000ක් වටිනා රෝහල් උපකරණ අද විපක්ෂ නායක කාර්යාලයේදී පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.ඒ.සී. දිසානායක මහතා වෙත පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. डेल्टा कोविड प्रभेद्य स्थिरव श्रीलंका तुल पवतीन बवाद ए पैतिरीम वेलक्वीम संधा सीलु दिना एक्व कटयतु कलयतु बवाद विशेषज्ञ वैद्य हेमंत हेरत महता पवसनवा ए अद सौख्य प्रवर्धन कार्यांशी पेवती माध्य साकाच्चावकदी දැනට ස්ථිරවම තහරු කරලා තියෙන්නේ 5 දිනයි. ඒ සංඛ්‍යාව ඊට පස්සේ වෙනස් වෙලා නැහැ. නමුත් අපි දන්නවා මේ වෙනකොට මේ ප්‍රභේදයේ රටේ තියෙනවායි කියලා. ඒ නිසා ගත හැකි සියලුම පාලන ක්‍රියාමාර්ග උපරිමයෙන් කරගෙන යනවා. පාලන සෞඛ්‍ය පරීක්ෂණ කියලා මේ දෙකට ප්‍රභේදයේ පැතිරීමක් මේකට විශාල වශයෙන් රටට ඇතුළු වෙනවා. මේ සම්බන්ධයෙන් අපි ගත යුතු සියලුම ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නවා. ඒක එකක්වත් ලිහිල් කිරීමට කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙහිදී වැදගත් වෙන්නේ අපිට අපි මේ මොහොත වෙන විට ස්ථිරවම දැනගෙන තියෙනවා මේ රටේ මේ ප්‍රභේදය තියෙනවා කියලා. එතකොට මේකට නැවත වෙනින් වෙනම මේ කොතනද ප්‍රභේදය තියෙන්නේ කවුද ඒ ප්‍රභේදය ආසාදිත අය කියන එක හොයන එක ප්‍රායෝගික නැහැ. අපි සියලු දෙනාම එක්රැස් වෙලා එකතු වෙලා මේක පැතිරෙන්න වළක්වන්න අවශ්‍ය කටයුතු දැම්මීමයි වැදගත් වෙන්නේ. ඒ කටයුතු මේ මොහොතේ සිද්ධ වෙනවා. මලාපත සංචර සීමා තිබ්බට ජනතාව උමාර වෙනවා.
ඒ සඳහා අවශ්‍ය කරන උපදෙස් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා විසින් පොලිස්පතිතුමා වෙත ලබා දීලා තියෙනවා. ඒ පාලන කටයුතු මේ මොහොත වෙනකොටත් සිද්ධ වෙන බව මම දන්නවා. සංවර්ධන ව්‍යාපෘති දිත්වයක් ජනසතු කිරීම සහ තවත් සංවර්ධන ව්‍යාපෘතියකට මුල්ගල් තැබීම අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදුව අන්තර් හෝමාරුව සහ පේරාදෙණිය රෝහල ඉදිරිපිට පදික යටබිම් මාර්ගය ජනතා අයිතියට පත්කිරීම මෙන්ම සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයට මුල්ගල් තැබීමේ උත්සවය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අර්ලියගහ මන්දිරයේදී සිදු වුණා. මෙම සියලු සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කිරීම සහ ජනතා අයිතියට පත්කිරීම සිදු වුණේ ඔන්ලයින් ක්‍රමවේදය හරහායි. මෙම අවස්ථාවට මැති අමතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. අපේ වරාය අධිකාරියට පැමිණෙන යම් තැනැත්තෙකුට තමන්ගේ කාර්යය ඉටු කරගන්න ගියාම ඔහු කාර්යාල පරිශ්‍ර 10කට 12කට ඇවිදගෙන යන්න ඕන. සමහර වෙලාවට කිලෝමීටර ගණනාවක් වරාය ඇතුලේ ඔහුට ඔහුගේ කාර්යය ඉටු කරගන්න යන්න සිද්ධ වෙලා. නමුත් අද මේ සමුද්‍රීය පහසුකම් සැලසීමේ මහල් 17කින් යුත් ගොඩනැගිල්ල අපට ලැබුණම එකම පරිශ්‍රයක් තුල ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඒ වගේම අන්තර්ජාල පහසුකම් තුල ඉතාම හොඳින් මේ කටයුතු ඉටු කරන්න පුළුවන් කමක් අපට ලැබෙනවා. එනිසා අද විශේෂයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය හැටියටත් වරාය නාවික අමාත්‍යංශය හැටියටත් ගරු ජොන්ස්ටන් අමාත්‍යතුමනි රාජ්‍ය අමාත්‍යතුමනි ලේකම්තුමනි ඔබතුමන්ලාට අපේ ගෞරවයේ ස්තුතිය අපි මේ අවස්ථාවේදී හදවතින්ම අපේ අමාත්‍යංශය වෙනුවෙන් පුද කරනවා. මේ කොරෝනා වසංගතයේ අමුවේ ව්‍යාප්ති ගණනාවක් පෞගිය කාලය තුල ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පටන් ගත්තා. ඉතින් අපි දැක්කා සමහර දැන් මම දැක්කා අපි එලිවේටඩ් එක හයිවේ එක පටන් ගත්තා මාළඹේ යන්න. සමහර අය ආනවා මේ වෙලාවේ මේ කොරෝනා වසංගතයේ අවස්ථාවේ මේ මාර්ග කණ්ණද මේවා අදන්නේ කියන එක. ඉතින් අපි සියලු දෙනා දැනගන්න ඕනේ කාරණාවක් තමයි අපි දන්නවා මාළඹේ ඉඳලා මේ පැත්තට එන්න පෑය කමාරක් වාහන ලක්ෂයක් විතර වායු දූෂණය කරනවා විශාල ප්‍රමාණයක්. ඒකට මේවා පරක් වෙන්න රටේ පරිසරයට ආනි සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් අපි ණය ආධාර ගිවිසුම් ගත වුණාම නියමිත කාලෙට මේවා අපි ඉටු නොකළොත් අපි වැඩිපුර මිනිසුන්ගේ සල්ලි රටේ ජනතාවගේ සල්ලි මේ සඳහා අපි ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපි අමාත්‍යංශයක් විදියට ගරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා අපිට උපදෙස් දීලා තියෙන්නේ මේවා දවසක්වත් පරක්කු කරන්න එපා කියන එක. මොකද ජනතාවගේ මුදල් තමයි නැවත අපි ගෙවන්න වෙන්නේ. මේක අපි කියන්න ඕනේ බය නැතුව කටහැරලා. ඒ නිසා අපි මමත් අද ඉඳලා තීන්දුව කරලා තිනවා අනිත් ඒවා කතා කරන්න දේ රටේ ආර්ථිකය ගැන කතා කරන්න ඕනේ කියන එක. පාදක ගණනාවකට මුණ දීලා පළවෙනි බාධකය තමයි පහෝගිය ආණ්ඩුව විනාශ කරපු ආර්ථිකය කොහොමද අපි ඉදිරියට ගෙනියන්නේ. ඒක තමයි අතිගරු ජනාධිපතිතුමාට අගමැතිතුමාට තිබුණු අපේ රජයේ පළවෙනි අභියෝගය. ඒ ආර්ථිකය විනාශ කරපු අය තමයි අපිට අපේ ජනාධිපතිතුමාට අපේ අගමැතිතුමාට අපේ රජයට උපදෙස් දෙන්නේ ආර්ථිකය හදන හැටි. ඊළඟට මුළු ලෝකෙටම අභියෝගයක් වුණ මේ කොවිඩ් ප්‍රශ්නය. ඊළඟට අපිට තිබුණ දෙවැනි අභියෝගය. ඒ දෙවැනි අභියෝගයෙන් සතිවිච්ච අනිත් අභියෝගය තමයි අපිට පාර්ලිමේන්තු බලය තිබුණේ. මේ හැම අභියෝගෙටම අපි අදටත් අපි මුණ දෙමින් ඉන්න. ඒ මුණ දෙමින් ඉන්න ගමන් තමයි අපි දැවැන්ත සංවර්ධනයට අත ගහලා තියෙන්නේ. අපි මානව සංවර්ධනයෙන් උපසත් වෙනවා වගේම ඊට සමගාමීව භෞතික සංවර්ධනයෙන් ඉදිරියට යන්න ඕන. ඒ වගේමයි දේශීය නිෂ්පාදන ආර්ථිකය සයිබල ගන්නවන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රති මාර්ග පද්ධතිය දියුණු කළ යුතුයි. අධිවේගී මාර්ග පද්ධතිය මේ පහසුව විඳින ජනතාව මේ බව හොඳින් දන්නවා. ඒලා දුෂ්කරලයි කියලා අත්හැරලා තිබුණු ගම්මාන කීයක් නම් මේ අධිවේගී මාර්ග පද්ධතිය සමග දියුණු වුණා. ඒ ජනතාව අද රෝලකට යන්නේ, තමන්ගේ ගොවිතැන් භෝග අලෙවි කරන්නේ, නගරය හා සම්බන්ධ වෙන්නේ මේ අධිවේගී මාර්ග විතරක් නොවේ, පරම්පරා ගන්නාව නුදුටු දියුණුව ගමට විවෘත කරන ප්‍රවේශයක් විදියටත් මේ ජනතාව මේ අධිවේගී මාර්ග පද්ධතිය දකිනු. රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනතාවට ක්‍රමවත් මාර්ග පහසුකම් ලබා දීම රජයේ සතු වගකීමක් කියලා අපි විශ්වාස කරනවා. අපි සියලු ක්‍රියාමාර්ග ගන්න මේ රටේ ජනතාවගේ ආරක්ෂා කරගන්න. ඔවුන්ගේ ජීවිතවල වටිනාකම දන්න නිසා අපි එන්නත් කරන්නේ අකණ්ඩව සිදු කරනවා. ඒක අපි නතර කරන්නේ නැහැ. කොවිඩ් නිසා හැමදේම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට ඊට වඩා දුෂ්කරතා මතු වෙන විදිය උදන්. අපි මේ ජනතාව රැක බලා ගන්නවා. GSP Plus සහනය අහිමි වුවහොත් ඊට මුහුණ දීමට අපේ රටේ ආර්ථිකය ශක්තිමත්ද?
කොරෝනා වසංගතයෙන් බැටකන ශ්‍රී ලංකාවට GSP Plus සහනය අහිමි වීම හමු වේ එල්ලවන අභියෝගයන්ට මුහුණ දීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කරුණු පැහැදිලි කර සිටියා. අපරට විසින් අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා යුරෝප සංගමයේ විසින් ලබා දෙන ආර්ථික සහනය GSP Plus ලෙස හඳුන්වනු ලබනවා. මෙම සහනය යටතේ අපනයනය කරනු ලබන භාණ්ඩ වලින් 66%ක් සඳහා සහන හිමිවන අතර වෘද්ධිපිලි ඇඟලුම් මත්ස්‍ය නිෂ්පාදන ප්‍රධානව මෙම අපනයන නිෂ්පාදන සඳහා මෙම GSP Plus සහනය හිමිවනවා. කෙසේ වෙතත් පසුගියදා ශ්‍රී ලංකාව වෙත ලබා දෙන GSP Plus ආර්ථික සහනය తాවකාලිකව ඉවත් කර ගැනීම සහ එහි ප්‍රතිලාභ සලකා බලන ලෙස යුරෝප කොමිසමෙන් ඉල්ලා සිටින යෝජනාවක් සම්මත කරගනු ලැබුවා. අපනයනය සඳහා හිමිවන මෙම සහන අහිමි වූහොත් මෙරට වැඩ කරන ජනතාවට දැඩි ලෙස බලපෑම් එල්ලවන බව මෙරට වෘත්ති සමිති නියෝජිතින් පවසනවා. විදේශ මාත්‍යවරයා සමග අද පැවති සාකච්ඡාවකදී වෘත්ති සමිති නියෝජිතින් මේ බව ප්‍රකාශ කර සිටියා. මේ අතර GSP Plus සහනය සහ යුරෝප කොන්දේසි සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය මාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා. අපි මේ රජයේ පටන් ගත්ත දවස ඉඳලම හැමදාම කියන කඩා වැටෙනවා, ණය ගෙවන්න බැරි වෙනවා, රුපියලට ආරම්භ වෙනවා, කොළිය අනුපාතයට තව මොකක් හරි වෙනවා කියලා හැමදාම ওই කතාව කියලා තියෙනවා. මේ කතාව කියන්නේ දේශපාලනික කෝණේ. ওই කියන හැමෝම ප්‍රශ්නෙනේ කියන්නේ. ප්‍රශ්නේ කියනවා. විසඳුමක් කියලා තියෙනවද කවදාම? මේ ප්‍රශ්න විසඳන එක තමයි අපිට තියෙන්නේ. අපි මේ ප්‍රශ්න විසඳනවා. අපිට අභියෝග තියෙනවා. අපි මේ අභියෝග ගැන ওই කතා කරන අයටත් වඩා හොඳින් දන්නවා. ඒතකොට GSP Plus එක නැති වුණයි කියලා, අහිමි වුණයි කියලා රටේ අපනයන කඩාවැටුනේ නැහැ. විශේෂයෙන්ම යුරෝපාවට යරපු අපනයන කඩාවැටුනේ නැහැ. මේ අයත් එක්ක සාකච්ඡා කරලා අපේ කරුණු පැහැදිලි කර දෙන්න පුළුවන්. ඒත් එක්කම රටේ ආර්ථික හසුරුවන අය හැටියට අපි මේකට සූදානම් වෙන්නට ඕනේ. දැන් නැවත වරක් GSP Plus එක අයින් කරනවා නම් අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියන එකට අපි යොමු වෙන්නට අවශ්‍යයි. අපේ රටේ ස්වෛරීභාවය අපි රැකගන්නට නම් පිටස්තර බලපෑම් වලට අපි වැටෙන්නේ නැතුව අපේ රටේ ස්වෛරීභාවය රැකගන්න ගමන් ආර්ථිකය රැකගැනීමට අපි කටයුතු කළ යුතුයි. රටේ සියලු ගැටලු විසඳීමට නව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටා පුහාමි මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එක පැත්තකින් රට ගැන සම්පූර්ණ විශ්වාසය කඩවෙලා, ආණ්ඩු ගැන දේශපාලඥය ගැන විශ්වාසය කඩවෙලා වගේම තමුන්ගේ ජීවිතයේ ඉදිරි කාලය තුළ කොයි ආකාරයෙන් ගෙවෙයිද කියන එක ප්‍රශ්නාර්ථයක් ඉදිරින් තබාගෙන ඉතාමත්ම රටට ආදරයක් නැති වෙන ආකාරයෙන් තමයි මේ වැඩ කරන්නේ. මේක ඉතාමත්ම භයානක මත පුරවැසියා රටට ආදරේ සමාජයට ආදරේ නැතුව ගියොත් ඒක විශාලම භයානක තත්ත්වයක් වෙනවා. මොකද රට ඉස්සරහට යන්න අපිට බෑ. රටේ හැම අංශයක්ම කඩාවැටලා තියෙන මොහොතක අපි ආණ්ඩුවට බල කරලා කියනවා වහාම සූදානම් වෙන්න ආණ්ඩුව තමුන්නාසලට නොහිකියාව අපි දකිනවා තමුන්නාසලක. හැබැයි හැකියාව තියෙන මිනිසු කොට්ටාසයක් මෙරට ඉන්නවා. කරුණා කරලා එයාව ලං කරගෙන හදන්න අලුත් වැඩපිළිවෙලක් ගමේ පුංචි මිනිහගේ ඉඳලා මෙරටේ ඉන්න මහා ව්‍යාපාරිකයා දක්වා මේ ප්‍රශ්න විසඳන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් අලුතෙන් හැදුවේ නැතිනම් මතක තියාගන්න මෙරටේ කිසිම දේශපාලඥයෙක් ගැන විශ්වාස තබන්නේ නැහැ ජනතාව. මොකද තමුන්නාසල කරන මේ කාලකන්ණි ක්‍රියාව නිසා. දැන් මේ ආණ්ඩුව සියලු ප්‍රශ්න වලට විසඳුම් හැටියට තෝරගෙන තියෙන්නේ මුදල් අච්චු ගැසීම. දිනෙන් දින මේ ආකාරයට රුපියල් අච්චු ගැසීමෙන් වෙන්නේ පාන් රාත්තලක් හෝ හාල් කිලෝ එකක් ගන්න අනාගතේ මේ රටේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට විල්බැරෝවකින් මුදල් අර යන තත්ත්වෙට මේ රටේ ආර්ථිකය නිර්මාණය වෙනවා. ඒ නිසා අපේ ආණ්ඩුවට ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දුව తీරන ගැනීමේදී ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ප්‍රචලිත කරවීමේ රජයේ තීන්දුව සමග කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල ආරම්භ කර තිබෙනවා. කලානුරූපීව දේශීය කෘෂිකර්මාන්තයේ සිදු වූ විවිධ වෙනස්කම් සමග පුරාණ සමාජයේ පැවති සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය අද වන විට බොහෝ වෙනස්කම් වලට ලක්ව තිබෙනවා. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ රජයේ ප්‍රතිපත්තිමය තීන්දුව සම්බන්ධයෙන්ද මේ වන විට සමාජය තුළ සංකතනයක් ගොඩනැගී ඇති බව නොරහසක්. රජයේ මෙම තීන්දුවට වරින් වර විවිධ බාධක පැමිණියද කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටකත් පසුපසට නොගන්නා ලෙස දිස්ත්‍රික් ගොවි නියෝජිතයෝ ඊයේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණා. රසායනික පොහොර ආනයනයට වැය කරන මිලියන 80,000 ගොවියාට ලැබීමට සලස්වන බවයි ඊයේ ජනාධිපතිවරයා අවධාරණය කළේ. මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනයට රටේ විවිධ පාර්ශවයන් එක්ව ඇත්තේ කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලට සිය සහය පළ කරමින්. පදවිය සහ කැබිතිගොල්ලෑව ප්‍රදේශවල කාබනික පොහොර නිෂ්පාදනයට ඉඩම් වෙන් කිරීම සහ එහි වැඩ කටයුතු ආරම්භ කිරීම අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
මේ රට කාබනික වෙලා තිබුණ රට 1960ට එහා එක පොහොරටයක් මේ ලංකාවට ගන්න තිබුණේ නැහැ රසායනික පොහොර තෙල් පාවිච්චි කරේ නැහැ මේ පොල් රබර් සියලුම ගම්බරි ස්කූලුනි ඔක්කොම අපනායන කවලිය වැඩිපුරම ලංකාවේ 1960ට එහාට महावेली एचकलापेट अवश्य कंपोस्ट पोहर निष्पादने मेवन विट इम प्रदेश आरंभ करति बेनबा एराज्य अमात्य सिरिपाल गमनाथ महतागे प्रधानत्वेन ලංකාපුර ප්‍රාදේශීය සභාවද මේවන විට කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් පොහොර හිඟේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් තවමත් නොඅඩුව අපට තොරතුරු වාර්තා වෙනවා. පොහොර හිඟේ ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් කුරුණෑගල ගල්ගමුව නගරයේදී අද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. බදුල්ල ඌව පර්ණගම ප්‍රදේශයේදීද අද උද්ඝෝෂණයක් පැවැත්වුණා. අපි කැමැති සමාජ ජන බලවේගයේ හැටියට කාමනික පොහොර ව්‍යාපෘති යන්න. හැබැයි ඒක පීවරෙන් පීවර යන්න ඕන. නාවුල ප්‍රදේශයේද අද මෙවැනිම විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ආර්ථිකයත් ෆේල්, අධ්‍යාපනයත් ෆේල්, සෞඛ්‍යයත් ෆේල්, මුළු රටමත් ෆේල් කියලා අපි කියනවා. අනුරාධපුර මහවිලච්ඡිය ප්‍රදේශයේ වට්ටක්කා ගොවීන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එක් වුණා. මෙතර ශ්‍රී ලංකාවේ කාබනික පොහොර භාවිතය වඩාත් ක්‍රමවත් කර ගැනීම සඳහා සහාය වීමට ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය කැමැත්ත පළ කර තිබෙනවා. ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරයා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු අවස්ථාවේදී මෙම කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වූ බවයි විදේශ අමාත්‍යංශය සඳහන් කළේ. රාජ්‍ය විසින් පොහොර ගැටලුව පිළිබඳව ගෙන ඇති තීරණය අසාර්ථක සහ අසමත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විශේෂයෙන්ම මේ පොහොර අර්බුදය තුළ මොකක්ද සිද්ධ වෙන්නේ? ගොවියට ගොවි බිමට පොහොර ටික ලැබෙන්නේ නැතිකොට ගොවියගේ නිෂ්පාදනය පහළ වැටෙනවා. ගොවියගේ නිෂ්පාදනය පහළ වැටෙනකොට අපේ රටේ ආහාර සුරක්ෂිත භාවය පළුදු වෙනවා. ඒ වගේම අපේ රටේ ජනතාවගේ ආහාර ඉල්ලුමට සැපයුමක් දෙන්නට බැරි වෙනවා. දැන් ආණ්ඩුව කියනවා ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් පිට රටින් ආහාර ගෙන්නන්නම් කියලා. ඇත්තටම මේ ආණ්ඩුවට පිට රටින් ආහාර ගෙන්නන්නට මුදල් නැහැ. එතකොට මොකද සිද්ධ වෙන්නේ? එතකොට සාගතයක් නිර්මාණය වෙනවා. මහ ජනතාව මහපාර ඇදී වැටෙන්නට පුළුවන් ඒ සිදුවෙන ආහාර හිඟය තුළ දුර්භික්ෂයක් නිර්මාණය වෙනවා. ඇයි රජය මේ විදියට අකාරුණිකව හිතන ජනතාව ගැන හිතන්නේ නැතුව තනි මතයට පෝර පිළිබඳව මේ වගේ වැරදි තීන්දුවකට එළවෙන්නේ? මේ ආණ්ඩුවට මනුස්සකමක් නැහැ. මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක්. රටක් පාලනය කරන්නට බැරිව තටම තටම ඉන්න ආණ්ඩුව. මම ආණ්ඩුවට කියනවා කරුණා කරලා මේ රට ජනතාවත් විනාශ කරන්නට එපා. මෙතෙක් තමුන්නාන්සලාගේ පාලනය තුළ ගත්තු තීන්දුව සියල්ලක්ම අසාර්ථක අසමත් නොහැකියාවෙන් පෙළෙන තීන්දුව බවට ඔප්පු වෙලා හමාරයි. මේ පෝර ගැන ගන්න තීන්දුවක් එවන් අසාර්ථක අසමත් තීන්දුවක්. COVID-19 වෛරසයට ගොදුරුව තවත් 37 දෙනෙකු මියගිය බව අදපස්වරු වාර්තාවේ සඳහන් වනවා. මෙම මරණ 37 සිදුව ඇත්තේ ඊයේ දිනය තුලයි. ඒ අනුව සමස්ත COVID මරණ සංඛ්‍යාව 3157ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැන් කෙටි විරාමයක්. COVID වසංගත තත්ත්වයේ හමු වේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය ක්‍රියාත්මක වුවද තවමත් එම අධ්‍යාපන කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම වෙනුවෙන් දුරකථන සංඥාවල ගැටලු පවතින බවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අපට තොරතුරු වාර්තා වනවා. එලෙස දිවි දෙවැනි කොට අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙසෙන සිසුන් පිරිසක් පිළිබඳව අදත් අපට වාර්තා වුණා. රට තුල ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වසංගතයේ හමුවේ අඩාල වී ඇති අධ්‍යාපන කටයුතු යම් තාක් දුරට පවත්වාගෙන යාම වෙනුවෙන් මාර්ගගත සහ දුරස්ථ අධ්‍යාපන ක්‍රමයේ යටතේ අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාමට මේ වන විට පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඔන්ලයින් ක්‍රමයේ යටතේ අධ්‍යාපන කටයුතු සිදු කෙරුණද ඒ සඳහා දුරකථන සංඥා ඊට අදාළ මෙවලම් මෙන්ම ඩේටා ලබා ගැනීම වැනි කරුණු රැසක් හේතුවෙන් සිසුන් ගුරුන් සහ දෙමාපියන් ගැටලු රැසකටයි මුහුණ දී සිටින්නේ.
දිවයිනේ ග්‍රාමීය ප්‍රදේශ බොහොමයකට මේ වන විටත් නියමිත දුරකථන සංඥා නොලැබීම හේතුවෙන් දරුවන් සිය ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් විඳින දුක සහ ඊට ගුරුවරුන් සහ දෙමාපියන්ගේ මැදිහත්වීමද ඇතැම් විට ඉතාම උසස් මට්ටමක තිබුණත් ඔවුන් ඒ වෙනුවෙන් කටුක මෙහෙවරක නිරත වනවා. මෙතර අද දිනේ මාර්ගගත අධ්‍යාපනය ලබා ගැනීම සඳහා දුරකථන සංඥා නොමැතිව වන රක්ෂිත මැදින් කඳු තරණය කරමින් සිය අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට වෙහෙසෙන සිසු දරුවන් පිරිසක් පිළිබඳ තොරතුරු අපට බලංගොඩ සමනලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණා. අපේ ගෙවල්වල ඉඳන් කිලෝමීටරක් දෙකක් විතර මේ ස්ථානෙට එන්න ඕනි. අපේ සිග්නල් නැති හින්දා තමයි මෙච්චර අපහසුතාවයකට පත් වෙන්නේ. අපේ ඉස්කෝලේ තියෙනවා ස්මාර්ට් ක්ලාස්රූම් එකක්. ඒක උගන්වන්න තිබුණා ගොඩක් ළමයින්ට, පහසුකම් නැති ළමයින්ට. ඒත් එහෙම සම්බන්ධ වෙන්න විදියක් නැහැ අපිට සිග්නල් නැති හින්දා. අැතතම අපි ඉල්ලා සිටින්නේ අපේ සිග්නල් කණුවක් විතරයි. ගෙදරින් ඉඳන් ගොඩක් දුර ගෙවාගෙන මෙතෙන්ට ඇවිල්ලා පන්ති කරන්නේ. සිග්නල් ප්‍රශ්නේ හින්දා හරියට පන්තිය කරගන්න බැරි වෙනවා. ගරු ජනාධිපතිතුමා සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා සිග්නල් කණුවක් ලබා දෙන්න ලෙස. මේ අපේ ගමේ කාලගුණය ගත්තොත් එහෙම මා අවුරුද්දට මාස 6කට වැඩියෙන් වහිනවා. මීදුම ගොඩක් වැස්ස හුළඟ ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම අර මල්ලි කෙනෙක් දැන් අවුරුදු දෙකකට කලින් මේ ගමේදී නැති වුණා. අපි අදටවත් දන්නේ නැහැ මේ මල්ලි කොහොමද නැති වුණේ කියලා. එතකොට අර දිවියෝ ඉන්නවා කියලා ප්‍රශ්නකුත් තියෙනවා. අපි අදාළ නිසි බලධාරීන් පාර්ලිමේන්තු නියෝජනය කරන අයට ලියුම් යවුවා. ලිඛිතව දැනුම් දුන්නා. නමුත් කිසිම ක්‍රියාමාර්ගයක් අද වෙනතුරු අරගෙන නැති බව පෙනී යනවා. මහඟු පිනක් මේ වගේ අහිංසක දක්ෂ දරුවන්ට ඉදිරියට යාමට අවස්ථාව ලබා දෙනවා නම් ඕලෙවල් ලියන කාලෙත් අපිට හරි හැටි පාඩම් කටයුතු කරගන්න බැරි වුණා. සමහර ළමයි වැස්සට තෙමෙනවා. අපි ඉල්ලන්නේ බලධාරීන්ගෙන් මේ අපිට සිග්නල් කණුවක් ලබා දෙන්න කියලා. සමනලවත්ත ප්‍රදේශයේ මීට වසර 3කට පමණ පෙර රට පුරාම අවධානයට ලක්වන්නේ එම ප්‍රදේශයේ දරුවෙකුගේ සිදු අතුරුදන් වීමක් සමගයි. එම දරුවා පිළිබඳ අදට තොරතුරක් නොමැති පසුබිමක් තුල සමනලවත්ත ප්‍රදේශයේ දරුවන් එම බිහිතියද සිත මත දරා ගනිමින් මෙලෙස මහා වනමැදින් කඳු තරණය කරමින් සිය අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට වෙහෙසෙනවා. මේ ප්‍රදේශයේ ගොඩක් කාලකට කුඩා තේවතු හිමියෝ තමයි මේ ජීවත් වෙන්නේ. ඔවුන්ගේ ඒ කාර්යයන් පසක දාලා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ දුරකථන ගෙනාවගෙන දරුවොත් එක්ක මේ ස්ථානට පැමිණෙන්න වෙලා තියෙනවා. මේ දරුවෝ පන්ති කරගන්න විදිහක් නැතුව ගොඩාක් දුක් විඳිනවා. අපි කුලි වැඩ කරලා ජීවත් වෙන්නේ. අපිට කුලි වැඩක් කරගන්න විදිහක් නැහැ. මිනිසුන්ගේ සීනි තේ කොළ එකතු කළා මම මේ ළමයින්ට තේ ටික ගෙනල්ලා දෙන ඔන්ලයින් පන්ති කරගන්න. එතනට විතරයි සිග්නල් තියෙන්නේ. හවයෙන් පස්සේ වන්න බයයි ළමයි පාරේ කොටිනවා 6 7 වෙනකොට. අපි මෙතන පන්දන් තියාගෙන ළමයි ඔන්ලයින් පන්ති කරලා ඉවරනකම් බලාගෙන ඉන්නවා එක්කරගෙන යන්න. අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ වැඳලා අපිට සිග්නල් කණුවක් ලබා දීලා මේ ළමයින්ගේ අනාගතය හදලා දෙන්න කියලා. මේ දරුවෝ ටිකට අද ඉගෙන ගන්න තියෙන මේ දේවාලේ සුමන සමන් දේවාලේ ඉතින් අහිංසක ඒ දරුවෝ ටිකට ඉගෙන ගන්න අපිට කෝ පහසුකම්. අද කියනවා ඕනම තැනක කියන්නේ මොකද්ද අපිට පහසුකම් දෙනවා කියලා. අනේ මේ සමන්ලවත්තේ ඉන්න දුප්පත් දරුවෝ ටික ගැන කවුද හොයන්නේ? දෙයියනේ කවුරු හරි හොයන කෙනෙක් ඉන්නවනම් කියන්නේ මම එයාට වඳින්නම් දන ගහලා. මෙතනට විතරයි සිග්නල් තියෙන්නේ. එතකොට මේ අම්මා තාත්තලා රස්සාව කරන්න විදියක් නැහැ දැන්. අපි දලුණින් අක්කඩාගෙන ජීවත් වෙන එකවත් කරගන්න විදියක් නැහැ. ඒකෙහිඳ මම කියනවා ගරු ජනාධිපතිතුමාට ගරු ආගමතිතුමාට පුළුවන් නම් මෙන්න මේ ගමටත් සේවයක් කරලා මේ ළමයින්ගේ ගෙනීම ලබා දෙන්න කියලා මම වැඳලා ඉල්ලනවා. මේ අතර මාර්ගගත අධ්‍යාපනයේදී පාසල් දරුවන් මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව මනා අවබෝධයක් ලබාගෙන ඇති බවත් එම ගැටලු निराකරණය කිරීමට මේ වන විට රජය පියවරගෙන ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අන්තර්ජාල පහසුකම් නැති පළාත්වල දූ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා රට පුරාම මධ්‍යස්ථාන 2000ක් පමණ විවෘත කිරීම. මේවා සඳහා අපි පාවිච්චි කරනවා මහින්දෝදය විද්‍යාගාර, ඒ වගේම පාසල්, පන්සල්, ප්‍රජාශාලාවල් වැනි දේවල්. දැන් මේ වැඩපිළිවෙල සම්පූර්ණ කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජූලි 5 වෙනිදා මේක ආරම්භ කිරීම. මාර්ගගත හා දුරස්ථ අධ්‍යාපනික කටයුතු පවත්වාගෙන යාම සඳහා පරිගණක හා ටැබ් යන්ත්‍රයතුළු තාක්ෂණික උපකරණ හා ඩිජිටල් යටතල පහසුකම් සපයා දීමේ වැඩපිළිවෙල යටතට පිරිවෙන් අධ්‍යාපනයේද ඇතුළත් කර එක් පිරිවෙනකට පරිගණක 10 බැගින් පිරිවෙන 300ක් සඳහා ටැබ් පරිගණක ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමින් ජනතාව වෙනුවෙන් සේවය කිරීමට මහජන නියෝජිතයින්ටද අවස්ථාව ලබා දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.
කවුරුත් කැමති වෙන්නේ නැහැ ඊළඟ මැතිවරණයකදී පරාජයට පත් වෙන්න. හැබැයි ඒක කරන්න නම් ඒ ජනතාවට යමක් කරන්න නම් ඒ ජන ඒ මහජන නියෝජිතයන්ට ඒ අවස්ථාව ලබා දෙන්න ඕන. බැසිල් රාජපක්ෂ මහත්මයා තමයි මේ රටේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයාට. පළාත්සම ඒක තමයි මේ ආදර පක්ෂයක් ගොඩනගන්න එතුමාට ශක්තිය ලැබෙන්නේ එතනින්. සමහර අය පවුල අතර මේ එක එක විරසක ඇති කරන්නේ. එක එක කතා නෑ මේ පවුල ශක්තිමත් පවුලක්. මම දැන් ඒකත් අපිට ලොකු හයියක් මේ රටේ ප්‍රශ්න විසඳා ගැනීම කියන කාරණාවයි. එතුමා තිරේ පිටිපස්සෙන් ඉඳගෙන මේ රජයට ආර්ථික මේ විදිහට විශාල ශක්තියක් ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තු පැමිණීමට බැසිල් රාජපක්ෂ මහතා සූදානම් වන කතිකාවතත් සමග දේශපාලන වේදිකාවේ පළවු අදහස් කිහිපයක් දැන්. සෑම අක්ෂයකින්ම රට ෆේල් වෙලා තියෙනවා. දැන් ඔවුන් කියනවා මේ දෙන්නටම කරන්න බැරි වෙච්ච දේ කරන්න බැසිල් රාජපක්ෂ ඊළඟ සහෝදරයා ගේන්න ඕනේ කියලා. ඔහු ශ්‍රී ලාංකීය පුරවැසියෙක් පමණක් නෙමෙයි ඇමරිකානු පුරවැසියෙක්. නැවත ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් බැසිල් රාජපක්ෂ මැතිතුමාට කියමින් ඔහුව ගේන්න යනවා. මේක එක්තරා නාට්‍යයක කොටසක් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. බැසිල් රාජපක්ෂ මැතිතුමා පිළිබඳව මා දන්නේ දීර්ඝ කාලික සිට. මම 2015 පමණ වනතුරු එතුමා සමග ඊටාම සමීපව දේශපාලන කටයුතු වල යෙදුණා. එතුමා දේශපාලන වැඩපිළිවෙලෙහි හොඳ සංවිධාන ශක්තියක් තිබෙන, හොඳ කළමනාකාරීත්වයේ දක්ෂතා පෙන්වන කෙනෙක්. ඍජුවම පාලන තන්ත්‍රයේ ඒ මහජන නියෝජිතයෙක් හැටියට පත් නොවි ඉටුකල සේවාව රටේ ප්‍රධාන පාලන ආයතන විවස්ථාදායකය නියෝජනය කරමින් එතුමා ක්‍රියා කළොත් වඩාත් ක්‍රමවත්ව ඒ වැඩපිළිවෙල කරයි කියන විශ්වාසය මට තියෙනවා. මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න ඒවා වහන්න තව නිවුස් එකක් මවනවා මේ දවස්වල. ඒ තමයි බැසිල් සම්ප්‍රාප්ති. මේ රටේ ප්‍රශ්න ටික විසඳගෙන යන්න පුළුවන් එකම හැකියාව තියෙන පුද්ගලයා කවුද? ඒ තමයි බැසිල් රාජපක්ෂ මහතා කියන එක මේ වෙලාවේ ප්‍රවෘත්තියක් මවන්න උත්සාහ කරනවා. දැන් බැසිල් රාජපක්ෂ මහත්මයා තමයි 2010 හිටපු ප්‍රධානම ආර්ථිකය භාර අමාත්‍යවරයා. ආර්ථිකය භාර අමාත්‍යවරයා මොනවද 2010 2015 කාල සීමාව තුළදී කරේ? හොඳම උදාහරණයක් තමයි නිලුම් කුළුණ. අදටත් කෝටි ප්‍රකෝටි ගාණක් වියදම් කරලා සත පහක ආදායමක් ඇති වෙලා නැහැ. බැසිල් රාජපක්ෂ මහතා තමයි මේ පක්ෂ සම්දානේ යම් අර්බුදයක් නිර්මාණය කිරීමට ප්‍රධානම වෙච්ච පුද්ගලයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබිය යුතු ජාතික ලැයිස්තු ඒ වගේම නිලතල ඒ කාරණා ඒ වගේම පක්ෂය කොන් කිරීමේ කටයුතු ආරම්භ වුණේ මේ අවස්ථාවවලදී. එතුමා මා හිතන්නේ මේ අර්බුදය සහ සියල්ල මැද එතුමාට පුළුවන් කළමනාකරණය කරන්න. ඉතින් මා හිතනවා කිව්වා වගේ එතුමා ඇමති මණ්ඩලයට ආවත් නාවත් මේ ක්‍රියාවලිය තුල බලවත්ම පුද්ගලයා එතුමා. ඉතින් මම හිතන්නේ මෙතුමා හිටියයි කියලා එතුමා පිච්ච මහා ආශ්චර්යමත් දේවල් පේන්නේ නැහැ. ඒ වගේම මෙතුමා ඇවිල්ලා මං හිතන්නේ දැන් කිව්වා වගේ තෙල් මිල අඩු කරයි. එහෙම නැත්නම් බඩු මිල අඩු කරයිද අපි බලන් ඉමු. යුද්ධ නිමා කරලා ඉවර වෙනකොට මේ රටේ නැගෙනහිර උතුර සංවර්ධනය කරන්න දෙවන්ත කාර්යභාරයක් කරපු ඇමතිවරයෙක් තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා. යුද්ධ ඉවර කළා මේ රටේ ආර්ථික වශයෙන් ගොඩනගන්න දෙවන්ත හයියක් දුන්නා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට පක්ෂයක් බිහි කළා. මේ මහින්ද රැල්ලට නායකත්වය දෙමින් 69 ලක්ෂයක ඡන්ද පදනමක් තියෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා කරන්නත් දෙවන්ත කාර්යභාරයක් ඉටු කරපු නායකයෙක් විදිහට තමයි බැසිල් රාජපක්ෂ හිටව කරු ඇමතිතුමා කටයුතු රාජපක්ෂ විරෝධී කුණාටු සුළඟ ආණ්ඩුව තුලින්ම ආරම්භ වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ රටේ සෑම ජන කණ්ඩායමක්ම අද අසහනයට සංවේගයට කෝපයට පත් වෙලා තියෙනවා. එතකොට ඒ නිසාම අද ආණ්ඩුව ඇතුලෙන් කුණාටු දේශපාලනය හමාගෙන එනවා. මේ තමන් විසින් මූල්‍ය කළමනාකරණය අවුල් කරගෙන ආර්ථිකය බිඳ දමමින් ඉන්නවා. කොවිඩ් මර්ධනය අවුල් කරගෙන ඉන්නවා. සමස්ත ජනතාවම ප්‍රති රාජපක්ෂ සුළඟකට රටම පෙළ ගැහිමින් ඉන්නවා. ජනාධිපතිතුමා ඊයේ බැලූ බැල්මට බොහොම සාමාන්‍යයි කියන ප්‍රකාශයක් කළා. ඒක තමයි ගොවි ජනතාවගේ අරගලය සාධාරණ නෑ, සාධාරණ හේතු මත පවත්වන්නේ නෑ කියන එක. ඒ වගේම මේ රාණ්ඩුවේ ඉන්න බලගතුම ඇමතිවරු දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක් වන ජොන්ස්ටන් ෆර්නෑන්ඩු මහත්තයා කියනවා එක කපුටෙක් මරලා තට්ට එල්ලුවා නම් කපුටෝ ටික බය වෙනවා කියලා. මොකද්ද මේ වියංගෙන් කියන්නේ? මේ කෑ ගහන මිනිස්සු, මේ සංවේගයට පත්වෙච්ච මිනිස්සු, මේ අසහනයට පත්වෙච්ච මිනිස්සු, මේ කෝපයට පත්වෙච්ච මිනිස්සුන්ට එකෙක් දෙන්නෙකුට වැඩක් දෙන්න කියන එක තමයි මේ වියංගර්ථයෙන් කියන්නේ. නෑ එතුමා ගිහිල්ලා කිව්වා එකවරක් මගේ වචන චක්‍රලේඛ හැටියට ගන්න කියලා. ඒ අනුව තමයි කැලෑ කපන්න පටන් ගත්තේ පටපට ගාලා රට පුරාම. ඕර නැතුව පාරට බහින කහ ගැහිච්ච ගොයමත් එක්ක, කහ ගැහිච්ච තේවගාවත් එක්ක පාරට එන මිනිස්සුන්ට පොලිසිය නිලධාරීන් කොයි විදිහටද මේක බාරගන්නේ කියන එක අපිට ඉදිරි දින දෙක තුන ඇතුළත බලා ගන්න පුළුවන්. මේ පැහැදිලි ආකාරයට මේ රටේ ජනතාවට කරන ලද බලගතු අනතුරු ඇඟිවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගයයි.
ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 8.6ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාවක් සිය ගනුදෙනු කරුවන් වෙත ලබා දීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව 2020 වසර සඳහා සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත මෙම බෝනස් දීමනාව ප්‍රදානය කරන අතර 2005 වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන 73.2ක මුදලක් බෝනස් දීමනාව ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මොබයිල් ඇප් හරහා සිය බෝනස් සහතිකය බාගත කිරීමේ හැකියාව සලසා දී තිබෙනවා. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.